রাকেশ আয়ে ওই আর মার ওই দিয়ে লাসনে মেলানি কন্ডি হেম ও না নিয়ে মার মারাই গেল মে তিয়ানো না আমাকে পা গেলা কিলাঙ্গি পা এই তো পাং কান্নে নি আই মাম পাং কান্নে তামাই মোড ఏ తింగ్ వాదంగబ్బటర్ అపరాధిని మంగవాడ బొరు అక్కలో కివే వా కెతవిలాని నీ కొండేమ హటి వాడు ముఖదాలు ఊని ముఖద్ది కివే మా కెతవేలా పిసుదు వాడు ఒయాని కెతవేలా తీయన్ని హటి ఇతర మధురక్కగా కెతేదే నీ మొగ మొన్నే బొరు వద్ద కివి అనే మే జనవే అన్న ఏకనే మన బోస్తు ములిమ్మ కివి లసనే కివు అం పిలిగతే నేని బెంకో మద ఆ ఏకనే నో థాంక్యూ బొరు వద్ద ఓ ఓ థాంక్యూ బొరు వద్ద తమై మే మట మే ఉదవ్ పొడ్డక్ కర్ల దెన్న ఓ ఉదవ్వా වර්ණනාවේ හැටියට නම් උදව පොඩිය ගන්න වෙන්න බෑ. ඔයාට මේක ඊසි හලෝ. නිකන් ඉරිකැල් ටිකක් ඇඳලා දාන්න තියෙන්නේ. ඉරිකැල් නම් ඉතින් වාරුණත් අදින්න පුළුවන්. මොකටද මං ඉරිකැල් අඳින්නේ? ඒත් ඉතින් ඔයාට වගේ මට බෑනේ. මං කිව්වේ අප්පගේ අත්සන. අනේ මේ මට නම් බෑ. අප්පටම කියලා අස්සම් කරගන්න. පොඩි බල්ලෙක්ගේ කේස් එකකට අපට කියලා අත්සන් කරගන්න එක හරි නෑනේ. අප්පා කැමති නැති වැඩ මං කරන්නේ නෑ. අප්පා කැමති නැත්තේ කොහෙද නේ? අප්පා කැමති මේකට. මං එහෙනම් අප්පගෙන් අහලා බලලා අප්පා කැමති නම් විතරක් අත්සන් කරන්න. නැත්තම් අප්පා මගේ මුළු නිවාඩු විවරයක් කළා දා. මන්නම් ආලා තියෙන්නේ අයියලා අපල තරන්න අපුරු නෑ කියලා. අනික යාළුවෝ කියන්නේ අයියලා මල්ලිලට උදව් කරනවා කියලා. අනික ඉතින් කොච්චර මල්ලිලා අයියලා කරන වර වැඩ අම්මලා අපලට කියන්නේ නැතුව අංගන් ඉන්නවද? මල්ලි මෙන් මිනිස්සු සත්තුන්ට ආදරේ නැත්තේ මොකෝ නැත්තේ ඇයි අයියා චිකන් කියන්නේ ඒ ඉතින් චිකන් කන්න තියෙන ආසාවටනේ බය වෙන්නේයක් නැ නැට්ට අස්සන් ගොඩක් අරගෙන එයි අයියෝ මෙච්චර මිනිස්සු ඉන්න ස්කීම් එකක අස්සන් තුනයිද තියෙන්නේ ඔය තුන ගත්තේ තමාරුවෙන් තමයි එකක් අයන් මෑන්ගේ අනිත් එක කුෂිලගේ අම්මට බොරුවක් කියලා අනිත් එක ඉතින් අපේ අප්පගේ මෙයාගේ තාත්තගේ අස්සනද ඔව් මේ තියෙන්නේ මේ තියෙන තුන්වෙනියට මේ ඔයාට ෂුවද එයා අස්සන් කර අපේ වැඩේට
පිස්සුගනි එය අපේ වැඩේට අත්සන් කරන්න. එතකොට මේ එයා ගස්සන්න මේද? කවුදන එයාගේ අච්චරන මේ කිව්වේ? මේ එයාගේ අච්චන තමයි. හැබැ මේක ගැහුවේ අපේ අයිය. හොඳ වෙලාට නිවාඩුව විල්ල තිබ්බ. අර Good afternoon. Good afternoon. இது கண்ண திமியு மரண்ணாய் ஹதன்னி ஏய் மே பாரண்ணுகு மே ஆபிடலு தாரன்சியக் கினல்ல அனே மே டூத் பேஸ்ட் அப்பி ஓக தன்னே கொடக் கல்லிந்தா அப்பி அஸ்ஸன் கண்ணா මේකට විරුද්ධයකි. අත්සං තුනෙන් දෙකක් තිබුණොත් අපිට ටිමිය බේරගන්න පුළුවන්. ෂා නියමයිනි. දැන් කොහොමද අත්සං ගොඩක් තියෙනවද? ඇයි අත්සං නැද්ද? ඒ කියන්නේ අත්සං නැහැ. තියෙනවා ඒත් මදි. කරන්න බෑ කියනවා. එහෙනම් අපි මෙහෙම කරමු. මං කැමති යෝජනාවක් කරන්න. මොකද්ද? අපි බාලදක්ෂ ජම්බොරියක් කරමු. බාලයෝ! බාලද? අපි කොහොමද ඒකෙන් අස්සන් ගන්න? අපි හැමෝම එකතු වෙලා ස්කීම් එකට උදව් කරමු. එතකොට යාළට අපිට උදව් කරන්න බෑ කියන්න බෑනේ. අදසන නියමයි. අපි එක පිළිගන්නවා. ශ්‍රී ලංකාව පුරා අඛණ්ඩව සිදු කෙරෙන සියලු සමීක්ෂණ වාර්තා සහ දත්ත අනුව හීරු ටෙලිවිෂන් සහ රේඩියෝ සමීක්ෂණ වාර්තා උඩු යටි කුරු කරයි. ජාත්‍යන්තර LMRB ආයතනය දිවයින පුරා අඛණ්ඩව සිදු කරන සමීක්ෂණ වාර්තාවලට අනුව යළි යළිත් වැඩිම පිරිසක් නරඹන අංක එකේ ටෙලිවිෂන් නාලිකාව හීරු ටීවී. වැඩිම පිරිසක් නරඹන අංක එකේ ප්‍රවෘත්ති ප්‍රකාශය හීරු නිවුස්. වැඩිම පිරිසක් ශ්‍රවණය කරන අංක එකේ රේඩියෝව හීරු FM. දේශීය SRL ආයතනය දිවයින පුරා අඛණ්ඩව සිදු කරන සමීක්ෂණ වාර්තාවලට අනුව යළි යළිත් වැඩිම පිරිසක් නරඹන අංක එකේ ටෙලිවිෂන් නාලිකාව හීරු ටීවී. වැඩිම පිරිසක් නරඹන අංක එකේ ප්‍රවෘත්ති ප්‍රකාශය හීරු නිවුස්. වැඩිම පිරිසක් ශ්‍රවණය කරන අංක එකේ රේඩියෝව හීරු FM. ලොව පිළිගත් වෙබ් ශ්‍රේණිගත කිරීමේ ජාත්‍යන්තර ඇලෙක්සා වාර්තාවට අනුව මාසිකව මිලියන 10කට අධික වෙබ් අඩවි පරිශීලකීන් සපිරි හීරු. මිලියනයකට අධික මොබයිල් ඇප් ඩවුන්ලෝඩ්ස් ප්‍රමාණයක් හිමි ශ්‍රී ලාංකීය එකම ටෙලිවිෂන් නාලිකාව හීරු. අන් කිසිවෙකුටත් සම කළ නොහැකි මිලියන 4 මාරකට අධික ෆේස්බුක් පරිශීලකින් සපිරි හීරු. Google ඇනලිටික්ස් දත්ත වාර්තාවට අනුව මාසිකව මිලියන 10කට අධික වෙබ් අඩවි පරිශීලකයන් සපිරි හීරු. ටෙලිවිෂනයේ රේඩියෝවේ අන්තර්ජාලයේ අංක එකට අපව ඔසවා තැබූ ශ්‍රී ලාංකීය ශ්‍රාවක ප්‍රේක්ෂක ඔබට අපගේ උත්තමාචාරය. ඔබ අපගේ වත්කමයි. කොල්ල දෙන්නේ මොකද ඉතින් මේ පැත්තේ? මේ අපි මේ අංකල්ට හෙල්ප් එකක් දෙන්න ආවේ.
හෙල්ප් එකක් දෙන්න. මට විනෝදෙන් ඉන්න හෙල්ප් එකක් දෙන්න පුළුවන්ද? ඔව් පුළුවන්. කොහෙද බලන් ඉන්නේ? නටනවා. නටනවා. නැටුව මදි. නැටුව හරිනේ. අසං කරන්න බෑ. මීට පස්සේ මොනා කරන්නත් කලින් අත්සන් කරනවද නැද්ද කියලා අහන්න ඕන. නියම වැඩේ. හා කිව්වොත් විතර වැඩේ කරු. වැඩක් පලක් වුණත් කරන්න පුළුවන්. මට උදව්වක් ඕනි. සර් කියන්න මොකද උදව්ව කියලා? හරි හරි මම දෙයක තමයි කියන්නේ. මට ප්‍රශ්න දෙකක් තියෙනවා. ඔය ළමයි දෙන්න එකතු වෙලා මට මේ ප්‍රශ්න දෙකට උත්තර හොයලා දෙන්න ඕනේ. ප්‍රශ්න වලට කොහොමද අපි උත්තර හොයන්නේ? වාන ආවේ මට උදව් කරනවා කියලා නේද? හා හරි. හැබැයි අපි මේ ප්‍රශ්න දෙකට උත්තර දුන්නොත් ඔයා මේකේ අසනක් දාන්න ඕන. මොනවද සනා? කොලයක් පිරෙන්න නෙවෙයි, පොතක් පිරෙන්න උනත් අසන දාලා දෙන්නම්. හරි.
සර් කියන්නක මොකක්ද ප්‍රශ්න දෙක කියලා අපි විසඳලා දෙන්නම්. කට්ටිය මට නම් කියන්නේ මීටරේ කියලා. මීටරේ? නියමයිනේ. මගේ පුතා ඉන්නේ ගෙදර. එයාගේ අම්මා කියලා තියනවා බත් ටික ඔක්කොම කෑවොත් හඳේ ඉන්න හඳ හැමගෙන් කිරි පැණි අරගෙන. පුතා බත් ටික ඔක්කොම කනවා. හැබැයි එයා බත් කාලා කිරි පැණි ඉල්ලන්නේ හඳ හැමගෙල්ලු. ප්‍රශ්න අංක දෙක. මගේ පුතා කිරි පැණි ඉල්ලන වෙලාවේ හඳහාමි කතා කරන්නත් ඕනෙලු. මීටරේ. ඒක ප්‍රශ්නෙට උත්තරයක් තියේද? හරි අංකල්. උත්තරයක් තියෙනවා. එහෙනම් ඔයා හඳහාමිට කෝල් එකක් දීලා බබාට දෙන්න කතා කරන්න කියලා. යම්. මගේ අස්සන ගෙව්වේ ක්‍රිෂ්ණද? ඈ? අංකල් මයික් දන්නවද? පොදු තේබල කියන්නේ මොනවද කියලා? අයියෝ මම දන්නවා. මම දන්නවා.